ප බලාපොරොත්තු වන්නේ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්මා වායාම සම්මා සති කියන මේ මාර්ගාංග දෙක මුල් කරගෙන මාර්ගාංග හතක් පහක් වඩනකොට සකස් වෙන හැටි විග්‍රහ කිරීමටයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ ටික පූර්ණයේ කරනකොට ඒ පරිවාර කරගෙන ඇති සම්මා වායාමී සහ සම්මා සතිය තමයි ආර්ය අෂ්ටායික මාර්ගයේ ඉතිරි මාර්ගාංග දෙකවන්නේ එහෙනම් දැන් අපි මේ කාරණේ විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ ආර්ය අෂ්ටායික මාර්ගයේ මාර්ග හතක් පූර්ණ වෙන ආකාරය ඒක අපි දැන් දකින්නේ කොහොමද මුලින් නම් අපි පටන් ගත්ත තැන් පටන් ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා මෙසේ ලෝකයේ අසාරත්වයේ තේරුම් ගැනීමට පළවෝ දහම් අහනවා ධර්ම ශ්‍රවණය කරනවා ධර්ම ශ්‍රවණයේදී අපිට පෙන්වා දෙනවා මේ ලෝකයට අයිති මොනවද කියන ටික මොනවාද ලෝකයට අයිති වෙන්නේ ඇස ලෝකයට අයිති රූපේ ලෝකයට අයිති කන ලෝකයට අයිති ශබ්දේ ලෝකයට අයිති නාසයේ ලෝකයට අයිති ගන්ධයේ ලෝකයට අයිති දිව ලෝකයට අයිති රස ලෝකයට අයිති කය ලෝකයට අයිති පුට්ටබ්බයෝ ලෝකයට අයිති මන ලෝකයට අයිති ධර්ම ලෝකයට අයිති ওই ටික අත්හැරලා තවත් ලෝකයක් පනවන්න කිව්වොත් පනවන්න කිසිම අරමුණක් පෙන්වන්න නැහැ විග්‍රහ කරලා බැලුවා නම් සියලුම ලෝකය ওই ටිකට කොටු වෙලා ඉවරයි එහෙනම් මෙන්න මේ ටික තුල මූලික ධර්ම අවබෝධයෙන් අපි ලබා ගන්නවා මොකද්ද මේවා කොහොමද හටගත්තේ මේවා කොහොමද පවතින්නේ මේවා ස්වභාවය මොකද්ද අන්න ඒ ටික බලාගෙන යනකොට අපි දකින එකක් තියෙනවා මේවා සදාතනික වස්තු නෙමෙයි අනාදීය පතන් නොනැසී පවතින වස්තුත් නෙමෙයි හොඳින් විමර්ශනය කරලා බලනකොට පේනවා ඇත කියන යමක් ඇත්නම් හේතුවක ඵලයක් වශයෙන් හටගත්තා රූප කියන යමක් ඇත්නම් අනාදීය පතන් එකාකාරව පැවතිච්ච නැහැ කලින් කල විද්‍යාමාන වෙලා ඇතිසේ පේනවා කන කියන එකත් නාසය කියන එකත් දිව කියන එකත් කය කියන එකත් ඒ වගේ යම් යම් කාලයක හේතුවක් නිසා හටගත්තා විපරිණාමයේ එතන පටන් ක්‍රියාත්මක වෙනවා හටගැනීමේ ක්‍රියාවලිය පටන් ගෙනවත් ඉතිරි එකක් තිබුණේ නැහැ මොහතක් පාසා විනාශ වෙන මොහතක් පාසා විකෘතියටපත් වෙන තියෙන ක්‍රමයේ විනාශ වෙවි යන ක්‍රියාදාමය තුලින්මයි ඇස කන නාසය දිව කය හටගත්තේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන යමක් ඇත්නම් ඒවා ලබා දෙන යම් කිසි ද්‍රව්‍ය වස්තුවක් ඇත්නම් ඒ හැම දෙයක්ම හටගත්තේ ඔය කියනා වූ විපරිණාම ධර්ම ස්වභාවය මුල් කරගෙන එකාකාරය යමක් එකාකාරව පිහිටියානම් එකතැනක වෙනස් නොවි පිහිටියානම් ඒකෙන් තව දෙයක් හටගෙන විද්‍යාමාන වෙන ක්‍රමයක් නැහැ එහෙනම් ලෝකයේ යමක් විද්‍යාමාන වෙන්නේ කුමක් නිසාද ඇති ස්වභාවය වෙනස් වෙනස් තත්ත්වයට පරිවර්තනය වෙන සූක්ෂම ක්‍රියාදාමයක් නිසායි මෙන්න මේ සූක්ෂම ක්‍රියාදාමය නිසා කියනවා නිත්‍ය සිය පිහිටීමක් මේ ලෝකේ ඇස කන දිවනාසී ශාරීරිය කොතන හටගත්තත් නැහැ එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ නිත්‍යාකාර පිහිටීමක් නැති මෝතා පාසා විපරිණාමයට පත් වෙන ක්‍රියාදාමයක් නිසාම ඒ ක්‍රියාදාමය තුළින් ගොඩනැගෙන දෙයක් තමයි ඇස කන නාසී දිව කය සියුම පිහිටියත් ඝනව පිහිටියත් දුර පිහිටියත් ළඟ පිහිටියත් හීනව පිහිටියත් ප්‍රණීතව පිහිටියත් යම් තැනක ඇස කන දිවනාසී ශරීරය කියන යම හටගත්තා නම් ඔය විපරිණාම ධර්මයේ නිසාම හටගත්තා පෙර යම් තරමක් එවන් දේ හටගෙන තිබුණා නම් එවන් විපරිණාමික ධර්ම ස්වභාවය තුළම වෙච්ච ක්‍රියාවලියක් තුළින් පෙර හටගත්තේ ඒවා දැන් නැතත් පෙර හටගෙන තියෙන්නේ එහෙමයි මතු යම් කාලයක ඇස කන දිවනාසී ශරීරයේ යම් තැනක හටගන්නවා නම් ඔය විපරිණාමික ක්‍රියාවලිය අත්හැරලා හටගන්න බෑ ඔය තුලින්මයි හටගන්නේ මෙන්න මේ ටික අපි හරියාකාරව තේරුම් ගත්තා නම් ඊළඟට දැකගත යුතු දෙයක් තියෙනවා ඒවට ගෝචර වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යමකින් ලබා දුන්නාද ඒ සෑම වස්තුවක්ම විපරිණාමයේ මුල් කරගෙනමයි හටගත්තේ ඒකේ ධර්මතාවයේ හට ගැනීම විද්‍යාවන්නේ විපරිණාමයට පත් වෙන සූක්ෂම වෙනස් වීමේ ක්‍රියාදාමයක් නිසායි එබඳු වන්නා වූ ක්‍රියාදාමය නිසා හට ගැනීම ඇරෙන්න ඉස්තර වූ යමක් වුණා නම් එයින් එහාට සකස් වෙන්න විදිහක් නැහැ
විනාශ වීම ඇති නිසාම විනාශ වීමේ ක්‍රියාදාමයේ නිසාම ගොඩ නැගිච්ච දේවල් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවට ගෝචර වෙච්ච සියලු ද්‍රව්‍ය වස්තු. එහෙනම් අපි ඔතින්දි දකිනවා අතීතයේ බඳු ද්‍රව්‍ය වස්තු ලෝකේ තිබුණා නම් ඒ සියල්ලම මෙබඳු විපරිණාමික ක්‍රියාවලියක ප්‍රතිඵලයි. කවදාවත් ඉතිර දෙයක ප්‍රතිඵලයක් වෙන්න බෑ. දැන් යම් තැනක එබඳු වන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන දේ දෙන එබඳු දෙයට ගෝචරද යම් පිළ ද්‍රව්‍ය වස්තුවක් යම් තැනක හටගත්තා නම් ඒ සියල්ලම විපරිණාමික ක්‍රියාවලිය නිසාම විද්‍යාමාන වෙන්නේවයි. මතු යම් කාලයකදී එබන්දක් මතු හටගත්තා නම් හට ගන්නවා නම් හටගන්නේ ඔය විපරිණාමික ධර්මතාවයේ ක්‍රියාදාමයක් වශයෙන්. මෙන්න මේ ටික හරියාකාරව තේරුම් අරගෙන සිහිනුවණින් හිතලා බැලුවොත් මේ උතුම් විද්‍යාව ආගමකට ජාතියකට කුලයකට වෙන් කරපු එකක් නෙමෙයි. හැම දෙනාටම පොදුයි. නුවණින් මෙනෙහි කරලා බැලුවොත් අපිට දකින්න පුළුවන් මේක එක කොටසකට වෙන් කරපු දහමක් නෙමෙයි. බෞද්ධයින්ට කියලා වෙනම කොටසකට වෙන් කරපු දහමක් නෙමෙයි. මේක තමයි ලෝක ධර්මතාවය කියන්නේ. මෙන්න මේ ලෝක ධර්මතාවයේ ලෝකයේ ස්වභාවය පෙන්වන විද්‍යාව. මෙන්න මේ විද්‍යාව තුළින් මෙහි අපි දැනගත්තා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? එහෙනම් අපි කවදාවත් විපරිණාමීට පත්වීමෙන් ගොඩ නැගෙන යමත් තුළින් මේ මෙසේ වේවා මා මෙසේ වීනවාට කැමති මේ ආකාරයේ වෙනස් වෙවි මෙසේ පවතිවා යන අදහසක් ඇති කළා නම් ඒක කවදාවත් සිද්ධ වෙන්න හේතු නැහැ. කුමක් නිසාද? විපරිණාමික ක්‍රියාදාමයක් සූක්ෂමව සිද්ධ වෙන ක්‍රියාදාමයක් තුලින් ගොඩ නැගිච්ච දෙයක් තුලින් ඒ වෙනස් නොවේවා වෙනස් නොවී පවතිවා යන අදහසක් මම ඇති කළා නම් ඒක මෝඩ අදහසක් මුලා අදහසක් නිසා සිද්ධ කරන්න පුළුවන් අදහසක් නෙමෙයි. විපරිණාමී නිසා විද්‍යාමාන වෙන සෑම ආස්වාදයක්ම විපරිණාමික ක්‍රියාවලිය තුළින් විද්‍යාමාන වෙන්නේ. ඒ විපරිණාමික ක්‍රියාවලිය ස්ථිර කරන්න හැදුවොත් ආස්වාදයේ දුන්න ක්‍රියාවලියත් ඒ ස්පර්ශත් එතරම් නවතින්න ඕනේ. එහෙනම් ස්පර්ශයක් නැතුව වේදනාවක් ගොඩනැගෙන්න විදිහක් නැහැ. එහෙනම් වේදනාවක් නැතුව ආස්වාදයක් ලබන්න විදිහක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? ආස්වාදයක් බලාපොරොත්තු වෙන ලෝක සත්වයාට ඒකාන්තයෙන් සිද්ධ වෙනවා විපරිණාමික ලෝක ඇතුළකට බහින්ද ඇතුළක් පවත්තන්ද. එහෙනම් එබඳු විපරිණාමික ලෝක ඇතුළත් තුළ පවත්වන සත්වයා ආස්වාදයකට හිත බැඳලා මෙබඳු ආස්වාදයේ මට මෙසේ පවතිවා මා කැමැතිසේ පවතිවා යන අදහසක් ඇති කරගත්තා නම් මේ කවදාවත් සිද්ධ වෙන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. මෙන්න මේක විද්‍යානුකූල අදහසක්. මේක හරියට තේරුම් ගත්තා නම් කොහොමද අපි වටහා ගන්නෙ? එහෙනම් මේ ලෝකී සිද්ධ නොවන දෙයක් බලාපොරොත්තු වෙන එක නේද මේ ලෝක සත්වයාගේ ස්වභාවය? සිද්ධ කරන්න බැරි සිද්ධ නොවන දෙයක් බලාපොරොත්තු වෙනා මේක වෙන්න පුළුවන්ද? බලාපොරොත්තු යන්තරමක් අධිකද? ඒ ධර්මතාවයේ පරිදි ඒ බලාපොරොත්තුට විරුද්ධ වන්නා වූ වෙනසියාම සිද්ධ වෙනකොට විපරිණාමයේ සිද්ධ වෙනකොට ඒකාන්තයෙන් ඔහුට දුක් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසායි කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුක් වෙනවා කියන්නේ ඔන්න ඔය හේතුව උඩ. අනිත්‍ය නිසා දුක් වෙනවා කියන එක විග්‍රහ කරලා ගන්න ඕනේ. කොහොමද අනිත්‍ය නිසා දුක් වෙන්නේ? අනිත්‍ය දෙයක් ඇතුළු කරන්න ගිහිල්ලා ප්‍රියමනාපයක් පවත්වන්න හිතුවොත් මේක කරන්න බැරි නිසායි ඒකෙන් දුකක් ඇති වෙන්නේ. මෙන්න මේ නිසා තේරුම් ගන්න ඕනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ ඔන්න ඔය හේතුව උඩ. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක ඇසුරු කරන්න ගියොත් තමා කැමසේ පවත්වන්න ගියොත් සිද්ධ කරන්න බැරි නිසා හටගන්න අසහනී දුක නිසා ඒකෙන් වෙන්නේ මොන જાතියේ උත්සාහ කළත් මොන යාඥා කළත් කාට කිව්වත් මොන විදිහේ කෙනෙක්ගේ මාර්ගයෙන් මේක නැති කරන්න හැදුවත් මේ ධර්මතාවයේ ඉක්ම යන්න නවත්තන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අසාර වැඩපිළිවෙළක් තුළ සාර හොයාගෙන සාරත්වයේ හොයාගෙන සැරිසරන ලෝක ස්වභාවයක් ඇද්ද? මේක තමයි අවිද්‍යාවට ගෝචර වෙලා ලෝකයා ගොදුරු වෙන මායා දර්ශනයේ මායා ස්වභාවය. මෙන්න මේක හරියට විද්‍යාවක්. මේ විද්‍යාව හරියට තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? මෙන්න මේ තුලින් තමයි මේ පුද්ගලයා සම්මා දිට්ඨිය ගොඩනගා ගත්තේ. ඔහුගේ සංකප්පේ සකස් වුණේ, ඔහු සම්මා වාචාවට පත් වුණේ, සම්මා කම්මන්තයට පත් වුණේ, සම්මා ආජීවයේ සකස් වුණේ. එහෙනම් ඔය එකතැනකවත් බැඳිනේවා නෙමෙයි, ඇලිනේවා නෙමෙයි. එහෙනම් අපි ආර්ය මාර්ගයේ වඩනවා කියන්නේ මොකද්ද? මෙතෙක්කල් කරගෙන ආපු මුලා වැඩපිළිවෙල යථාභෝධය තුළින් අත්හැරීම වැළී මිදී යන එකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එකේ ප්‍රතිඵලය. එන ඇත්ත බැලීමට සිහි කරනවා, සීනුවන මඩනවා, සීනුවනින් මේ යථාර්ථය දකින්නට ප්‍රඥාව එතන පහළ වෙන්නේ. ප්‍රඥාවෙන් යථාර්ථය බැලීමේ ප්‍රතිඵලයේ යම් දෙයක් යලි ලෝකයේ ගොඩ නැගෙන එක නෙමෙයි, මෙච්චර කල් ගොඩ නගාගෙන ආපු මායාව කෙලවර වෙන එකයි. එහෙනම් මෙන්න මෙතෙන්දී මොකද්ද සිද්ධ වෙන්නේ? යම්කිසි පැවැත්ම හා සම්බන්ධ වූ යමක අත්හැරීමක් නොයල්මක් මිදීමක් සිද්ධ වුණාද, ඔහු ඒ මට්ටමින් එකින් එකට නිවන කරා ළඟා වුණා, සැනසීම කරා ළඟා වුණා වෙනවා.
මෙන්න මේ ටික උත්සාහයෙන් වීර්යයෙන් යුක්තව දිනෙන් දින කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? සම්මා වායාමයේ කියලා කියන්නේ උත්සාහයෙන් වීර්යයෙන් කරන යම් ගොඩනැගීමක් නෙමෙයි. මෙච්චර කල් ගොඩනගාගත ලෝකයේ තිබෙන අසාරත්වයේ දැකලා අන්නේ යථාභූත ඥානය පුහල කරගත්තා නම් අන්නේ ඥානය තුළින් ගොඩනැගෙන දේ තමයි අසාර ලෝකයක මොනවට ඇලෙන්නද මොනවට ගැටෙන්නද මොනවට මුලා වෙන්නද. මෙන්න මේ අදහස මතුවලා එනකොට මොකද වෙන්නේ? ඔහුගේ හිත නිවනට පිහිටවලා තියෙන්නේ අන සතිය පිහිටියා එතෙනි. එහෙනම් මොනවද ඔහු ගන්නේ? සම්මා සතියටපත් වෙලා එනකොට කොහොමද වෙන්නේ? මේ උත්සාහය හරියට ක්‍රියාත්මක වෙනකොට සතිය දියුණු වෙනවා කියලා පෙන්නනවා. එහෙනම් සතර සතිපට්ඨානේ හතර පොලක සතිය පිහිටවන හැටි පෙන්නනවා. කායානුපස්සනා සතිපට්ඨාන, වේදනානුපස්සනා සතිපට්ඨාන, චිත්තානුපස්සනා සතිපට්ඨාන, ධම්මානුපස්සනා සතිපට්ඨාන කියලා. එහෙනම් මොකද්ද මෙතන මේ පෙන්වන්නේ? මෙච්චර කාලයක් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුත් වෙලා ඇත්ත ඇති ආකාරයේ වටහා ගන්න බැරුව මේ කය ක්‍රියාත්මක කරලා විවිධාකාර දේ නිපදවන්න විවිධාකාර ආස්වාදයන් ගොඩනගන්න. මෙන්න මේක මනස සිහියෙන් අපි යොමු කරගෙන ඉන්නකොට අපිට පේනවා සසර හදාගත්ත අවිද්‍යාවේ රාමුව තුළ මම තවත් ඉන්නවද? මගේ ක්‍රියාකලාපයන් ඒ රාගසහගත, දේශසහගත, මෝහසහගත මුලා පැත්තේ තවත් වැඩ කරනවද? මම මේ අනේන ගමන බිමන කරන කියන දේවල් මම යම්කිසි ආකාරයෙන් මේ කය මෙහෙවලා කරන යම් තාක් දේවල් තියෙනවනම් මේ කය කෙරෙහි බැඳීමක් හැඳීමක් හිතවිල්ලක් තියෙනවනම් මේවා ඔක්කොම පැවැත්ම හොඳයි කිව්ව මුලාව නිසා ගත්ත දේ නේද කියලා තමා තවත් ඒ තුළ ක්‍රියාත්මක වෙනවාද කියලා මනසින් ඉන්නකොට පේනවා. මෙන්න මේ ටික සසල පුරුද්ද එහෙම නැත්නම් සසලෙදි ගෙනාවු ගති රාමුව තුළ මම අරගෙන ආපු ටික නේද? මෙන්න මේක නේද මං තවත් පස්සේ ගියොත් මට සිද්ධ වෙන්නේ මෙබඳු ක්‍රියාදාමය තව තවත් ගෙනියන්න නේද? මේ මුලා ක්‍රියාදාමයේ අසාර පැත්ත දැකලා අන්නේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන්නා වූ ක්‍රියාකලාපයේ යම්තරක මනසින් ඉඳලා නවත්තන්න පටන් ගන්නා යථාර්ථය දැකලා ඌට මොකද වෙන්නේ? ඒටි විච්ච මුලා බලාපොරොත්තු කෙලවර වෙලා කායික සංවරත්වයේ ඇති වෙනවා. සංවරත්වයේ ඉන්න සීලං කියනා වූ තත්ත්වයටපත් වෙනවා. අන්න සංවරත්වයේ කාය සංවරත්වයේ සීලේ. එතකොට මොකද ඌට සිද්ධ වෙන්නේ? මේ ආකාරයෙන් සංවර භාවයක් ඇති වෙනකොට ඌලෙන් විඳින විඳන තිබුණා. මෙච්චර කාල සසලේදී ආපු ප්‍රියමනාප විඳන තිබුණා. ඒවා විඳ විඳා ආවා. විඳින විඳින එක කෙලවර වුණා. ස්පර්ශයක් මුල් කරගෙන විඳා. ස්පර්ශයට අවශ්‍ය කරන ආයතන සකස් කරගත්තා. මේ ආකාරයෙන් ලෝකය හා බැඳුණා. මොහොතින් මොහොත විපරිණාමයටපත් වෙලා වෙනසීම ධර්මතාවයක නැති ලෝකයක් ඇතුළු කරගෙන මෙබඳු වන්නා වූ විඳනයක් මා විඳගෙන ආවනම් තවත් ඒ පස්සේ යනවද? අසාර වන්නා ලෝකයේ තුල මේ වින්දනයන්ගෙන් මොනවා කරන්නද? එනිසා මෙබඳු වන්නා වූ ආස්වාද වින්දනයක් මම අතුරු කරනවා තවදුරටත්. මනසින් තමා තුල බලා ඉන්නකොට තමන්ට පේනවා ඊය ඇතෙහිම පූර්ණ නැති නිසා තවත් ඒව අතුරු කරන හැටි. සහ බලන්න හිතනවා. ආස්වාද විඳින්න හිතනවා. මෙබඳු වන්නා වූ ආස්වාදයේ ප්‍රියය මනාපයි කියන හැඟීම තව ගැලවිලා නැහැ. දෘෂ්ටිය ගැලවුණාට සංඥාව ගැලවිලා නැහැ. එහෙනම් මොකද කරන්නේ? අන්න සතිපට්ඨානේ මොකද ගලවන්නේ? බැඳිලා තිබිච්ච සංඥාවයි. ඇලෙන ස්වභාවයක් තිබුණා, ගැටෙන ස්වභාවයක් තිබුණා. ඒ තවදුරටත් මගේ ඇලෙනේවට විරුද්ධ වෙනකොට ගැටෙනවද? ඇලෙනේවා පිළිගන්නවද? මෙන්න මේක මනසින් බලාගෙන සමා විඳින වේදනාවන් ගැන හිත තියා ඉන්නකොට අන්න වේදනාවල ස්වභාවය තමන්ට පේනවා. මෙන්න මේ බඳු වේදනාවක් හටගත්තා, මේක සුඛ වේදනාවක්. මේ සුඛ වේදනාව ඇයි හටගත්තේ? මං ප්‍රිය කළාද? මං ඒකේ බැඳුණාද? නිකන් හටගත්තේ නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් හටගත්තේ. එහෙනම් මොනවද මං ස්පර්ශ කළේ? ඇයෙන් රූපයක් ස්පර්ශ කළා. කොහොමද ස්පර්ශ කළේ? ප්‍රියයි මනාපයි යහපතයි ඒක අල්ලන්න ඕනේ කියලා. එහෙනම් අවිද්‍යා සහගත ස්පර්ශයක් මම කරලා තියෙන්නේ. අවිද්‍යා සහගත ස්පර්ශයෙන් අවිද්‍යා සහගත වේදනාවක් මට ලැබුණා. ඒක තමයි මේ පැවැත්මේ ආස්වාද වේදනාව. මෙන්න මේ ආකාරයෙන් ඒක තේරුම් අරගත්තා නම් අන්න වේදනාව වේදනාව හැදෙන හැටි දැනගන්නවා. වේදනාවේ ස්වභාවය දැනගන්නවා. මේ වේදනාව ඇතුළු කරන තාක්කල් සසර ගමන කෙලවර වෙන්නේ නැහැ කියලා දැනගන්නවා. මෙන්න මේ වේදනාව අසාරා කියලා දැනගත්තාම අමුතු වෙන නිරෝධ කරන්න දෙයක් නැහැ. තමයි මනස සිහියෙන් හිටියනම් එබඳු වන්නා වූ ක්‍රියාදාමයේ එනකොටම මතක් වෙන්න පටන් ගන්නවා. අසාර වේදනාවක් නේද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ මනස බලාපොරොත්තු වෙන්නේ අසාර වේදනාවක් නේද? මතක් වෙනකොට මොකද වෙන්නේ? අන්න වේදනාව නිරෝධ වුණා නම් ඔහුගේ වේදනාව නිරෝධයි. මොකද්ද සිද්ධ වුනේ? වේදනානුපස්සනාව වැඩුණා. වේදනානුපස්සනාව වැඩිමෙන් වේදනා නිරෝධ නම් තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සියල්ල නිරෝධයි. මෙන්න නිරෝධයට පත් වෙනා වූ වේදනා නිරෝධේ. මෙන්න දැන් අපි දැනගත්තා වේදනාව, දැනගත්තා වේදනාවට හේතුව, දැනගත්තා වේදනා නිරෝධය, දැනගත්තා
මාර්ගය මොකද්ද? ප්‍රඥාවෙන් මේ සතිපට්ඨානයේ යථාර්ථය වැඩි වීම නිසායි වේදනාවේ යථා ස්වභාවය ප්‍රඥාවෙන් දැන ගැනීමයි මාර්ගය. අන්නේ ප්‍රඥා මිසක් මේක වත පරාමර්ශණය කිරීමක් කුරුත පරාමර්ශනයක් නෙමෙයි, සීලබත පරාමාසයක් නෙමෙයි. ධර්මානුකූලව ප්‍රඥාවෙන් මේ යථාර්ථය දැනගත්තාම වේදනාවෙන් මිදෙන්න ආස්වාද වේදනාවෙන් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. යථාර්ථය තුළින් මුදවා හරිනවා. මෙන්න මේ නිසා කියනවා බුදු පියාණන් වහන්සේ චේතනාවෙන් කරන්න අමුතු දෙයක් නැහැ. මෙන්න මේ කුසල සීලයේ තේරුම් අරින අනුකූලව පිළිපදින්න මෙන්න මේ ධර්මයේ සීකරන්න ප්‍රඥාවෙන් ධර්මයේ සීකරනකොට යථාර්ථය කරා එනවා. යථාර්ථය කරා ආපුහම දැනගන්නවා පෙර මේ බඳු වේදනාව පස්සේ යන මානසිකත්වයක් තිබුණා. එයින් මම නිදහස්. දැන් ඒ බඳු වේදනාව පස්සේ යන්නේ නැත්නම් මට වේදනා නිරෝධයි. අන්නේ වේදනා නිරෝධන පටිච්චසමුප්පන්නව තේරුම් ගන්නවා. පටිච්චසමුප්පාද නිරෝධයේ පරිදි වේදනා නිරෝධන අරිවිද තණ්හා උපාදාන භවජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන ඔක්කොම නිරෝධන මාර්ගයේ පෑදුනා. අදම දැනගත්තා මම ඒ தත්ත්වයේ කෙලවර කළාද? වේදනා පෞර්ණිය කෙලවර කළා නම් එදාට කියනවා උන්වහන්සේ අරිහත්ත්වයටපත් වුණා, වේදනා නිරෝධ කළා, සසර ගමන ඉවරයි කියලා. එහෙනම් මෙන්න මේකෙන් අපි දැනගන්න ඕනේ කාය දැනගත්තා, වේදනා දැනගත්තා, අනික තමයි චිත්තානුපස්සනා. එහෙනම් මොනවද මට හටගන්න හිත්? තවදුරටත් හරාගේ හිත් හටගන්නවද? තවදුරටත් හදෝස දොස් සහිත හිත් හටගන්නවද? ද්වේෂ හිත් හටගන්නවද? මෝහී තවදුරටත් හටගන්නවද? ඇයි හටගන්නව නම් හේතුව? මෙබඳු වන්නා වූ සංඛාර ඇතුළුව තමයි මෙබඳු විඥාන පහළ වෙන්නේ. එහෙනම් මෙබඳු වන්නා වූ රාග විඥානයක්, ද්වේෂ විඥානයක්, මෝහ විඥානයක් මට තවදුරටත් පහළ වෙනවද කියලා මනාසීයෙන් යුක්ත මෙසේ බලනකොට සමන්ට පේන්න පටන් ගන්නවා. පහළ වෙනවා නම් මොකද වෙන්නේ? තව මට පූර්ණ නැහැ ඒ කාරණේ. ඇත්ත දැක්කට ඇත්ත පිහිටියේ නැති නිසායි මට මේ හිත පහළ වෙන්නේ. එහෙනම් වැඩක් ඇති දෙයක්ද මේ පහළ වුණේ? හරයක් නැත්තා වූ ලෝකයේ තුල පැවැත්මට හේතු වෙන්නා වූ රාගසහගත, ද්වේෂසහගත, මෝහසහගත හිතක් පහළ වෙනවා නම් ඒ හිත අසාරයි. අසාරවන්නා වූ පැවැත්මට ගෝචර වෙන මූල ධර්මයක් තිබුණා. ඒ තමයි මේ අවිද්‍යාවෙන් තු වෙහිලා තිබීම. අසාරවන්නා වූ මේ හිත් පහළ කරපු වැඩ පිළිලම වැඩක් නැහැ. එනා එබඳු වන්නා වැඩ පිළිලක් තුයින් වෙන් වුණා ගියාද? එබඳු වන්නා විඥාන නිරෝධයි, විඥාන නිරෝධයන් නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධයන් සලආයතන නිරෝධයි, ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති නිරෝධයි, මෙලෝදිම දැනගත්තම නිරෝධ කළා. එනා චිත්ත නිරෝධ කරුවා නම් මොකද වෙන්නේ? අන්නේ බුද්ධිලයා එතනින්ම නිරෝධ කළා නම් ඔහු නිරෝධයේ සම්පූර්ණයි, අරිහත්ත්වයටපත් වුණා වෙනවා සම්පූර්ණ කරපු දාට. එනම් ධර්ම නිරෝධය මොකක්ද? ධම්මානුපස්සනාව. මේ ලෝකයේ තිබෙනා වූ ආධ්‍යාත්මික බාහිර සියලු ධර්මයන්ගේ අනිත්‍යතාවයේ, දුක්ඛතාවයේ, අනාත්මතාවයේ මෙතේ බලනකොට අසාර ලෝකයේ ඇතුළ මම මොනවා අරමුණු කරන්නද? මොනවා හිත පිහිටවන්නද? මොනවා ගැන බලන්නද කියලා බලනකොට අන්න අනිමිත්‍ය සමාධිය මත වෙනා නිමිති වශයෙන් ගන්න දෙයක් නැහැ. අරමුණු කරන්න දෙයක් නැහැ. අල්ලන්න දෙයක් නැතුවම නිදහස් පාටපත් වුණා නම් අසාර ලෝකයේ අතරීමේ නිදහස ලැබුවා නම් මෙන්න මේ නිදහසට මම පත් වුණා කිව්වහම අනිමිත්ත වුණා. අනිමිත්ත වුණා නම් ලෝකේ අරමුණු කරපු නාම රූපයක් නැහැ. නාම රූප අතරී ගියා. එහෙනම් සලආයතන රෝධයි, ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති රෝධයි, ඒත් උතුම් අරිහත්ත්වේ. මෙන්න මේ ආකාරයෙන් සතර සතිපට්ඨානයෙන් අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන්. ප්‍රඥාවෙන් ධර්මයේ තේරුම් අරින මෙසේ කටයුතු කළොත් මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළා නම් මොකද වෙන්නේ? කළා වූ උත්සාහයේ සම්මා වායාමයයි, වැඩුවා වූ ධර්ම අවබෝධයේ ලැබුණා වූ සතියේ සම්මා සතියයි, මෙන්න මෙතන පත් වුණ කෙනාට එක දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? අකම්පිය භාවයේ මතු වුණා. ඇලෙන්න තිබිච්ච හේතුව ඉවරයි, රාග හිත් ඉවරයි, ද්වේෂ හිත් ඉවරයි, ගැටෙන්නේ විචත් ඉවරයි, මුලාව නිසා මොඩ කරපු හිත් ඉවරයි. රාගක්ෂයෝ නිබ්බානං, ද්වේෂක්ෂයෝ නිබ්බානං, මෝහක්ෂයෝ නිබ්බානං කියපු නිබ්බාන හේවත් බැඳීමෙන් නික්මීම සිද්ධ වුණා නම් එතන කම්පාව කෙලවරයි. මතු කම්පා කරන්න දෙයක් නැහැ. අකුප්පෝ මේ චේතෝ විමුක්ති කියනව තත්ත්වෙට අකෝපය වන්නාව චේතෝ විමුක්තිය පහළ වුණා නම් සම්මා සමාධිය පූර්ණයි. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ආකාරයෙන් සම්මා සමාධිය පරිවාර මාර්ගාංග හතකේ වට කර තිබෙනවා. මෙන්න මේ සමාධිය යම් කෙනෙකුට පහළ වුණා නම් ඒකට කියන්න පුළුවන් ආර්ය විනී සම්මා සමාධිය පහළ වුණා කියලා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ සම්මා සමාධිය මතු කරගත දාට ආර්ය අෂ්ටායක මාර්ගය පූර්ණය කරලා ඉවරයි. එදාට මොකද වුණේ? යථාබෝධයෙන් සම්මා සමාධිය නිසා සමාධියේ යථාභූත ඥාන වර්ධනයත්, යථාභූත ඥාන වර්ධනයේ නිර්වේදයත්, නිර්වේදයේ විරාගයත්, විරාගයේ විමුක්තියත්, විමුක්තියේ විමුක්ති ඥාන වර්ධනයත් ලබා දේ. මෙසේ ධර්මයෝ ධර්මයෝ පවත්තයි, නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවා ගියා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් සම්මා ඥානය, සම්මා විමුක්තිය පූර්ණ කරගත් ඒ රහතන් වහන්සේ සතර ගමන කෙරවර කරා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගත්තාම මේ ආර්ය අෂ්ටායික මාර්ගයේ පූර්ණ කර ගැනීමෙන් උතුම් වූ සම්මා ඥානය, සම්මා නිරෝධය, සම්මා ඥානය, සම්මා විමුක්තිය පූර්ණ කරගෙන නිවන් සාක්ෂාත් කරන අදිෂ්ඨාන කරගන්න සෑම දිනාට යහපතක් වේවා.